ඒකයි බයනැතුව මම නොකිය ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ෆෝන් එක ඕන කෙනෙකුට ගන්න කිය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්තද සිල්වා මහතා අද දහවල් 12:50ට පමණ ස්විස් ගුවන් සේවයට අයත් WK-65 දරුණු ගුවන් යානයෙන් සිය පවුලේ සමාජිකයන් සමග ස්විට්සර්ලන්තයේ බලාපොරොත්තු ගොස් ඇති බව අද දෙරණ ගුවන් තුරුපල වාර්තාකරු සඳහන් කළා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ශ්‍රේෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් අද දෙරණ කළ විමසීමකදී ඔහු පෙවසුවේ නිශාන්තද සිල්වා මහතාට විදෙස්ගත වීම සඳහා නිවාඩු ලබා ගැනීමට අවසර ලබා දී නොමැති බවයි. ඒ අනුව නිශාන්ත සිල්වා මහතා පොලිස් දෙපාර්තමේන්තුවට නොදන්වා මෙලෙස විදෙස්ගත වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. තරුණීන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයා පැහැරගෙන ගොස් පහර දීම ඇතුළු සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලැබුවේ පොලිස් පරීක්ෂක නිශාන්තද සිල්වා මහතායි. 2018 වසරේ නොවැම්බර් මාසයේදී නිශාන්තද සිල්වා මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට මේකමෝ කොට්ටාසේ වෙත ස්ථානමාරුවක් ලබා දුන් අතර දින දෙකක කාලයකදී යළි එය අත්හිටවනු ලැබුවේ ඔහු විසින් ඉදිරිපත් කරන ලද අභියෂණයක් සැලකිල්ලට ගනිමින්. මෙම ස්ථානමාරුව සම්බන්ධයෙන් පාස්කු ඉරිදෙන ප්‍රහාරමාලාව පිළිබඳ විමර්ශනය සිදු කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදීද අවධානය යොමු වූ අතර පොලිස් කොමිසමේ ලේකම්වරයා සාක්ෂි ලබා දෙමින් කියා සිටියේ අදාළ නිලධාරියා LTTE සංවිධානයට සම්බන්ධ බවට ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා චෝදනාවක් සිදු කර තිබූ බවයි. අදාළ චෝදනාව සම්බන්ධයෙන් පොලිස්පතිවරයාද විමර්ශනයක් සිදු කර ඇති අතර එම චෝදනාව මුල් කර ගනිමින් පොලිස්පතිවරයා විසින් නිශාන්තද සිල්වා මහතාට ස්ථානමාරුවීම් ලබා දී තිබූ බව පොලිස් කොමිසමේ ලේකම්වරයා පවසා තිබුණා. ඒත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති RB සෙන්විරත්න මහතා පොලිස්පතිවරයාට ලිඛිතව දන්වා තිබුණේ අදාළ නිලධාරියා සම්බන්ධයෙන් එල්ලවන චෝදනා තමන් ප්‍රතික්ෂේප කරන බවයි. ඒ අනුව ඔහුගේ ස්ථානමාරුව අවලංගු කර තිබූ අතර නිශාන්තද සිල්වා මහතා දෙවෙනින් පිටත්ව යන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළා.